කළුතර හිමිනමකට අවිගත් පිරිසකගෙන් මරණ තර්ජන. පස්පෙනෙක් ඇවිල්ලා එකතු වෙලා මගේ සිවුරු දරෝලා මාව ගෙදර යනකම් මෙලෝගෙන ගියා. දුබල සේනා සංවිධානය ගැන වගේම සිංහල රාවේ සංවිධානය ගැනත් පහුගිය දවස්වල ලොකු කතාබහක් ඇති වුණා. ඒ බෞද්ධයින්ට වගේම බුදුදහමට වින කරන අයට එරෙහිව ගන්න සමහර ක්‍රියාමාර්ග නිසා. සිංහල රාවේ සංවිධානය කිව්වේ මොන තර්ජන ආවත් ඒ වැඩ නවත්වන්නේ නැහැ කියලයි. කිව්වා වගේම අද පාන්දර ආපු පිරිසක් සිංහල රාවේ සංවිධානයේ උපසභාපති හිමියන්ට මරණ තර්ජන කරලා. සිංහල රාවේ සංවිධානයේ උපසභාපති පූලියද්දී සුදම්ම හිමියන් වැඩ ඉන්නේ උතුරු කළුතර බුදුමග සෙනසුම විහාරයේ. ඒ පන්සලට ආපු පිරිසක් අද පාන්දර පූලියද්ද හිමියන්ව හොයලා. උන්වහන්සේ හොයාගන්න බැරි වුණ තැන පන්සලේ හිටපු කළුතර සුමංගල පොඩි හාමුදුරුවන්ට තර්ජනය කරලා පහර දීලා. උන්වහන්සේ කිව්වේ පිස්තෝලයක් ඔළුවට තියලා තර්ජනය කරපු මේ පිරිස සිංහල රාවේ වැඩ නතර කළේ නැත්නම් පූලියද්දේ සුදම්ම හිමියන් මරණ බවට තර්ජනය කළා කියලයි. මට තර්ජනය කරා ලොකුහාමුදුරුවෝ ඉන්නකන් කියන්න මොකද කරන්නේ කියලා. මන් නොකිවට පස්සම මාතකම කරේ ගන්ටාරයවත් ගන්නම් දුන්නේ මොකද තුවක් වරගෙන ආයුධ අරගෙන තමයි ඉතින් ඒකින්ද නන්දාඳුරේ හත් දිනක් පපන විහාරස්ථානයේ පැමිණිලා පන්සලේ හාමුදුරු හැටියට මාව හොයලා තියෙන හැමතැනම පොඩි හාමුදුරන්ගේ කටහඬලා කෑ ගහන්න එපා කෑ ගැහුවොත් එහෙම තිය මරලා දානවයි කියලා අර පිස්තෝලේ ඔළුවට තියලා ඉතින් පොඩි හාමුදුරු හොඳටම බය වෙලා තියෙනවා. ඊට පස්සේ පොඩි හාමුදුරන්ට හොඳට මේ කම්පු පහරවල් කීපයක් ගහලා තියෙනවා. සිද්ධියෙන් පස්සේ අද උදේ මේ පොඩි හාමුදුරුවන්ව කළුතර මහ රෝහලට ඇතුළත් කරලා සිද්ධිය පිළිබඳව දැන් පුළුල් පොලිස් පරීක්ෂණයක් පටන් ගන්නවා.